කාලේ උත්සවයට පාදක වෙච්ච කතාවකුත් තියෙනවා. අපි ඒ කතාව පස්සේ කියමු නේ. දීපාවලි උත්සවයට පාදක වෙච්ච කතාවක් කියලා දීපාවලි දවසනේ නේ. එතකොට මේ දීපාවලි උත්සවයට පාදක වෙච්ච කතාව පස්සේ මම කියමු. එහෙමනම් අද දවසේ අපි යටි පටන් ගමු කතාවනේ. ඊයේ දවසේ කරන්න තිබිච්ච වැඩක් තමයි අද මේ කරන්නේ. ඒ නිසා සමහර අපේ සමාජිකයෝ අපේ පැටවු ටික යම් අඩුවක් පෙන්නුම් කරනවා නේ. ඕ සමාජයට විය හැකි කවුරු දාලා දෙනවා සර් ඔයාට සිග්නල් මදි කියලා වෙන්න පුළුවන්. විය හැකි අද ලොකු ඇස්සක් තියෙනවා මේ වෙලාවේ මෙහෙට. ඒ නිසා සිග්නල් මදි කමක් ඇති. කමක් නැහැ ඒ ගැන හිතන්න එපා ඈ. හරිද? මේ මට සිග්නල් මාධිකම ගැන කල්පනා කරන්න එපා. ඉගෙන කල්පනා කරන කරපි වැඩේ කරමු. මේ ඉතින් ඊයේ කරෙන්න වල වැඩක් තමයි අද මේ කරන්නේ. ඒ නිසා වෙන්න ඇති අපේ සමාජිකයෝ අද යම් කිසි ප්‍රමාණයක් අඩු කමක් බෑ. මේක YouTube බලා කියලා ඔයාලට බලන්න පුළුවන්. සමහර විට බලා ගන්න බැරි වුණා නම් එහෙනම් අතරම් පුතේ අපි වෙනද වගේම අපේ ආදරණීය තුම්පල කෞශලී කුසුම්පාල මහත්මියත් අසිත සමරත්තුමා වගේම හැමදාමත් ඔයාලට ආදරය කරන නන්දිකා ජයසිංහ මාත්මිය තමයි මේ වැඩේ ඔයාලට අරගෙන ඉන්න මූලික කරුණු කාරණා හැම තිස්සෙම සම්පාදනය කරේ දේවල් කරන්නේ සහ සුමුදු මාමා නැති වුණාට පස්සේ අපිට බෙහෙවින් උදව් කරනවා කවුද අපේ රොවින් මාමා උදව් කරනවා අපිට අපේ වැඩේ කරගෙන යන්න ඉතින් මේ හැමෝම සිහිපත් කරලා එයාට ස්තුතිය පුද කරලා අපි අපේ වැඩේ පටන් ගමු මේ 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 අපි අමරාවෙන් පටන් ගන්න දෙවෙනි ප්‍රශ්නත් කරන්නේ නේද දෙවෙනි ප්‍රශ්නපත්‍රය ගන්නත් දෙවෙනි පේපර් එකෙන් අපි කතා පටන් ගන්න නේ දෙවෙනි පේපර් එකෙන් අපි කතා පටන් ගමු රයිට් දෙවෙනි ප්‍රශ්නපත්‍රය මෙත්‍යෝ සුදානන් නේද හා එහෙනම් අපි වැඩේ පටන් ගමු බලන්න කැලේ අප සිද්ගත් තැනක් වූයේ දිය ඇල්ලයි කන්ද මැද්දේ රන්තන මඳුරක් අස්සෙන් මතුවන පුංචි දිය කඳුරක් වේගයෙන් පහළට ගලා බසි වතුර ගලන්නේ පහත් තැනකට යයි පෙන්වන ලෙසින් තවත් අපෝ තවත් දිය කඳුරු කීපයක් එයට මේක් වේ ඒ ටික දුරක් යන්නට පෙර සෑහෙන දිය කඳක් ගලා බසි මේ දිය කඳ එක් තැනක සිට ගල් කලාවකින් පහළට දැහැලි අපූර්ව දිය ඇල්ලක් මවයි ලොකු කුඩා ගල් පාරත රසක හැපෙන දිය කඳ සුදු පෑයින් රූරා ගොස් ඇලක් බවට පත් වී කැලේ නොපෙනීය මෙයල් නැවත මතුවන්නේ ගමෙන් ගලා බසිනි දියලේ ഘോഷාව කැලෑවේ ටික දුරක් පැතිරේ ගල්තලා දිවස ඕකේ වෙසක් මල් ආදී මල් කුඩා හැඩයා ලොකු හැඩයා ආදී බැලඩද වැවි ඇත කිසිවෙකු අතින් සාර්ථ නොලබන මල් පඳුරු විස්තර කරන හැකි අලංකාර මල් හට ගන්නවායි ඔබ තමයි ඡේදේ සෝමවීර සේනානායක මහත්මයාගේ ගගාදර කැලේ කියන පොතෙන් පැටවුනේ උපුටාගත්ත ඡේදයක් තමයි අද පළවෙනි ප්‍රශ්න විදියට ඡේදේ විදියට දීලා දෙන්න දැන් බලමු පුතාල මේකට උත්තර ලියපු හරියද කියලා බලමු මගේ උත්තරත් එක්ක ගැලපෙනවා ලස්සන පුංචි හරියක් දාගන්න නේද දැන් සමහර අයට ඉතින් මෙහෙම එකක් තියෙනවනේ නේ එකක් හරි ගියාම හරි ජොලි නේද එකක් හරි ගියාම හරි ජොලි ඉතින් පළවෙනි ප්‍රශ්නේ හරි ගියාම හරි එහම දෙවෙනි තුරේ බෙහෙදල් තුරේ දානවා මහා හරියක් ඈ දෙවෙනි ප්‍රශ්නේ හරි ගියාම දෙවෙනි තුරේ බෙහෙදල් තුරේ දානවා මහා හරියක් දැන් ඔහොම නම් මොකද වෙන්නේ ඈ පසුතරේ ප්‍රශ්න 8ක් 10කට හරි 10ක් 12ක් විතර දාගෙන ගියපුවාම දැන් මෙහෙම දානවා මෙහෙම දානවා මෙහෙම දානවා නේ ඔබ දාපුවම ප්‍රශ්නපත්‍රෙ ඉන්දියාප්පේ වගේ වෙනවා නේද ඒ නිසා ඒක කරන්න එපා ප්‍රශ්නේ හරිනම් ප්‍රශ්න ටිකයි ලස්සන හරියක් දාගන්න ප්‍රශ්නේ වැරදි නම් ප්‍රශ්න ගිසරෙන් පුංචි රැද්දක් දාගන්න තේරුණානේ හරි එහෙම තමයි වැඩි වෙන්න ඕනේ අපි එහෙනම් බලමුකට මොකද වෙන්නේ කියලා කියන්න මින් ඉස්තර කරන්නේ කුමක් පිළිබඳවද හ්ම් කැලේ යව සිද්ධාතනක් ඩීඑල්ලා එහෙනම් මොකද්ද මේ විස්තර කරන්න පුතේ ඩීඑල්ලා පිළිබඳව තමයි මේකේ විස්තර කරන්නේ හරි නේ ඩීඑල්ලා පිළිබඳව විස්තර කරන්නේ දෙක ඩීඑල්ලා මැරෙන්නේ කෙසේද ඔව් ඩීඑල්ලා හැදෙන්නේ කොහොමද හ්ම් මේකේ තියෙනවනේ නේද ඒ නිකදුරක් යන්නට වෙන සෑහෙන දිය කරා ගඳා වශයෙන් මේ දිය කඳ එක් තැනකදී ගල් තලාවකින් පහළට ඇදහැලි අපූර් දිය ඇල්ලක්මවයි එහෙනම් මොකද වෙන්න ඕන ඔව් දිය කඳ එක් තැනකදී ගල් තලාවකින් පහළට ඇදහැලීමෙන් තමයි දිය ඇල්ලක් මැවෙන්නේ දිය කඳ එක් තැනකදී ගල් තලාවකින් පහළට ඇදහැලීමෙන් මොකද මැවෙන්නේ පුතේ
ඔව් වැවෙනව මොකද්ද දියල්ලා සුදු පැහැයෙන් යුක්ත කුමක්ද සුදු පැහැයෙන් මේකේ තියෙනවානේ මේ මේති ලොකු පුරා ගල්පාරද රස කැපින දියකඳ සුදු පැහැයෙන් රූරා ගොස් ඇලක් බවට පත් වී මේ එහෙනම් මොකද්ද සුදු පැහැයෙන් යුක්ත වෙන්නේ කුමක්ද ලොකු කුඩා ගල්පාරද රස කැපින දියකඳ ලොකු කුඩා ගල්පාරද රස කැපින දියකඳ තමයි රත්තරන් පුදේ මොකද්ද සුදු පැහැයෙන් යුක්ත මහප්‍රාණක්ෂරයක් සහිත වචනයක් මේකේ තියෙන මොකද්ද ഘോഷාව කියන එක ഘോഷාව කියන පදේ පුතේ මහප්‍රාණයි ගල්තලා දෙපස වැඩි ඇති පළාටි අපි දන්න මොනවද මේකේ තියෙනවානේ ගල්තලා දෙපස ඕකිඩ් වෙසක් මල් ආදී මල්ද කුඩා හැඩයා ලොකු හැඩයා ආදී පළාටිද එහෙනම් මේ ගල්තලා දෙපස ඇති පළාටි මොනවද කුඩා හැඩයා සහ ලොකු හැඩයා කුඩා හැඩයා සහ ලොකු හැඩයා මෙතන ඕකිඩ් වෙසක් මල් අපිට ලියන්න බෑ නේ ඒ වගේ ලියන්න බෑ එලියන්න බැරි මෙතන අහන්නේ පළාටි නිසා යුගල පදයේ තියෙන මේක මොකද පුතේ ලොකු කුඩා කියන එක මේකේ තියෙන යුගල පදයක් නේද ලොකු කුඩා කියන එක යුගල පදයක් දැන් අද හරිනම් අද මේ සඳ දවසේ අපි කරන්නේ අර අනිත් දරුවෝගේ ටියුෂන් එකනේ ඉතින් ඒ දරුවොත් මෙතන ඇති සමාහලට අපි ඒක මේ සතිය වෙන දවසක දාගෙන කරමු පුතේ අද දවස් අපි යොදාගත්ත මේ සඳහා අපි වෙන දවසක් යොදාගෙන අද ක්ලාස් එක කරමු ඈ සම්බන්ධයෙන් මේ ක්ලාස් එක ඊළඟට සිද්ගත් යන සමාන පදයක් නේ සිද්ගත් කියන එක සමාන පදයක් මනස්කාන්ත මනරම් සිත්කලු අපිට ඔයම පදයක් කියන්න පුළුවන් නේද සිද්ගත් යන සමාන පදයක් කියන්නේ අප සිද්ගත් ස්ථානයේ දියල් එතන සිද්ගත් යන සමාන පදයක් මනස්කාන්ත මනරම් සිත්කලු මේ වගේ පද උත්තම පුරුෂ බහුවචන අනුත්තර පදෙම කර බටවුනේ උත්තම පුරුෂ බහුවචන අනුත්තර පදය අප උත්තම පුරුෂ බහුවචන අනුත්තර පදෙ බටවුනේ අප දැන් බල වරන්තුරා එතරම්ද ලියන්නේ සෝමපාල වෘක්ෂයට රැගිය වෘක්ෂය ලියනදී අපි දන්නවනේ කොහොමද බටා වෘක්ෂය ලිය සෝමපාල වෘක්ෂයට රැගිය කොහොමද ලියන්නේ වෘක්ෂය ලියන මෙහෙම වෘක්ෂයට සෝමපාල වෘක්ෂයට රැගිය ඊළඟට සියාලත ආහාර මොනවද කන්නේ පුතේ පිළියෙල පිළියෙල කියන රත්න බටා මතක තියාගන්න පුතේ පිළිවෙල ලියද්දි පිළිවෙල ලියද්දි ලයනු දෙකම මූර්ධජ පිළිවෙලලි යටි ලයන් දෙක මූර්ධජ පිළිවෙලලි යටි අතරම කවරේ මතක තියාගන්න මොකද දෙවි ලයන් දන්ත අවි ලයන් මූර්ධජ දෙවි ලයන් දන්ත ජයි පිළිවෙලලි යද්දි අනි ඊළඟක මේකේ ගයනු කෙට හේතුන වචනේ තෝරලා ලියන්න කියන මොකද ඖෂධ කියන පදේ ඖෂධ කියන වචනේ ඖෂධ පස්දනල් වාක්‍යල ඉස්තන සුදු වචනේ වරන්තරින් තරණ යටින් ඉලක්ක අඳින්න යටිගිරා කන්නේ තියෙන මොනවාද ගලා බසිටි ගංගාවෝ ගෞරවාර්ථ ප්‍රත්‍ය එන්න ඕන ඕ ප්‍රත්‍ය ආවම තමයි ඒක ප්‍රාණවාචී පදයක් බවට පරිවර්තනය වෙන්නේ එහෙනම් ගංගාවෝ ගලා බසිටි ළමයා පාසල් යයි මේ ළමයා නිසා ඒකවචන ක්‍රියාපදයක් එන්න ඕන යයි කුඹුර කෙටුවේ ඒකවචන පදයක් වෙන්න ඕන එහෙනම් ඔහු වචනේ වෙන්න ඕන ඔහු උපාසිකාව පන්සලට ගියායි නේ පන්සලට ගියා එහෙනම් උපාසිකාව අතන තියෙන උපාසිකාව වේ කියලා ඒක උපාසිකාව වෝ කරගන්න උපාසිකාව වෝ උපාසිකාව උපාසිකාව වෝ ආප්තෝපදේශය හද උපදේ මොකද අවවාදයට වඩා ආදර්ශය උතුම්ය අවවාදයට වඩා ආදර්ශය උතුම්ය රයිට් ඊළඟට තියෙන කවිපද දෙක ඊළඟට කවිපද දෙක කොහොමද කවිපද දෙක ලියුපට වද උසන් කයිපත් දෙක ලියපටව අලස නොවේ උදයෙන් පිබිදෙයි ලියපුවත් අත උස්සන්න පොල්ගා යාමිනේ ලිව්වේ නැද්ද අත උස්සන එකෙන් මෙන්න අපි සිනාරි යාමිනේ රත්නායක ලියලලු අහමු බලන්න අලස නොවේ උදයෙන් පිබිදෙයි කුකුලා සුවපත මින් හඳලයි කිකිරිය කොක් කොක් නාදයේදී කටුන් සමගින් කෑම සොයයි දෙවෙනි පදේ නම මොකද අයියෙන් කියන්න බුදේ ආපහු අලසනවි උදයෙන් පිබිදෙයි කුකුලා සුබපත මින්හඬලයි කුකුලා සුබපත මින්හඬලයි කුකුලා සුබපත මින්හඬලයි වෙත්මි හාමිනේ තත උසන් ඉන්න රදා වඩුන්නේ හාමිනේ අපේ ඈ එයාට එනවා අපි කියමු දෙවෙනි කවිය කියන්නේ කියලා නේ ලොකුවගේ දෙවෙනි එක හොයාගත්තද හා දෙවෙනි කවිය කියනවා නේ මයි පුතා
පැටවුන් අසලයි ගැවසෙන්නේ. හරි නේද? පැටවුන් අසලයි ගැවසෙන්නේ. හරි, දෙන්න හොඳයි. කවුද? සිනාරි හාමිනේ හොඳයි. විත්මි හාමිනේත් හොඳයි. වෙරි ගුඩ්. රයිට්. ඊළඟ බලමු පැටවු. ඒක මොකක්ද කියන්නේ? ඉඟුරු දී මිරිස් ගත්තා වගේ නේද? ඉඟුරු දී මිරිස් ගත්තා වගේ ප්‍රස්තාවිරුල. ඊළඟ දී ඇදී අසල ගැලපෙන පදයේ ප්‍රස්තාවිරුල ඉතිරිවතර යන. යම් විපතකින් යන්තමින් බේරීම. අපි කියන්නේ මොකද්ද? ආ ප්‍රස්තාවිරුල යන්න මේ ඉංග්‍රීසි කියන්නේ. යම් විපතකින් යන්තමින් බේරී ඉතර හදා ගන්න. පාදදී අදාසර ගැලපෙන ඉඟිවැකිය ප්‍රස්තාවිරුල නෙමෙයි ඉඟිවැකිය. පහත දී ඇති අදාසර ගැලපෙන ඉඟිවැකිය තිත්‍රිමත ලියන්න. මොකද බලව? 99න් බේරුණානේ. 99න් බේරුණා. 99න් බේරුණා. ඉඟිවැකිය. නංගී පාසල් යයි. කොහොමද හරවන්නේ අතීත කාලයට? නංගී පාසල් ගියාය. නංගී පාසල් ගියාය. ඉංග්‍රීසි අධිරූපතේ මොකක්ද? බෝටල්. බෝටල් කියන්නේ මොකක්ද බටව? බෝතලය. බෝටල් කියන්නේ බෝතලයනේ. ඊළඟට ඔව් I am sorry කියන්නේ නේ. I am sorry. M. I am sorry. I am reading. Read, give me reading. මමත් පොත කියවමින් සිටිනවා. I am reading a book. මම පොතක් කියවමින් සිටිනවා වර්තමාන කාලය. Reading. ඊළඟ එක ඒක හොඳ වැඩක්. ඒක හොඳ වැඩක් නම් තමයි අපි කොහොමද කියන්නේ? That's good work. That's good work. ඒක හොඳ වැඩක්. That's good work. ඒක හොඳ වැඩක්. එමෙනි යාමිනේ. එතුමි යාමිනේ. එහෙම නේද? Oh, that's good work. ඊළඟ එක පන්දු කියන්නේ බටා උනේ ඌරට. පන්දු කියන්නේ කවුද? ඌරා. මෙහාට එන්න කොහොමද කියන්නේ? මෙහාට එන්න කොහොමද බටා කියන්නේ? ඉංගේ වාරුංගල් ඉංගේ වාරුංගල් මෙහාට එන්න ඉංගේ වාරුංගල් මෙහාට එන්න ඉංගේ වාරුංගල් මොකද කියන්නේ මෙහාට එන්න ඉංගේ වාරුංගල් අපි රචනාව අන්තිමට කියමුනේ 3800 ගණරාමී නිරූපණය කරන්න එතකොට 3යි 8යි 7යි කෙලවරයකට නේ 10වට 3යි 100වට 8යි 10වට 7යි 1වට නෑ බිංදුව හැබැයි මගේ පුතාව සියල්ල ගණකට ගිය අතර පස්සේ පාඩ කරලා තියෙන්න ඕන නැත්තම් වැරදි ඈ පාඩ කරලා නැත්තම් පිටියෝ වැරදි පාද සංඛ්‍යා අවරෝහණ පිළිවෙල අවරෝහණ කියන්නේ මොකද්ද වෙන්න ඕන අවරෝහණ කියන්නේ ලොක්කා ගන්න ඕන ඉස්සරහට කවුද ලොක්කා 3821යි දෙවෙනි එක 3628යි තුන්වෙනි එක කීයද 3421යි හතරවෙනි එක 3396යි 3396යි අවරෝහණ පිළිවෙල ඊළඟට කියන පොතේ මෙහෙම කතාවක් බලන්න මාර්ගයේ කොටසක් පාද දැක්කේ ඩීපීටා ඇත්තේ ඒ සිට කුමන දිශාවෙන්ද ඩීපීටා ඇත්තේ ඒ සිට කුමන දිශාවෙන්ද ඒකල බලපුවාම මෙයා පිළිදෙන්නේ මේ පැත්තට නේ එතකොට මේ පැත්තට වේදනා මේ මොකද්ද උස ඊරිගේ නැට්ට ගිලපු දිශාව නැට්ට ගිලපු දිශාව කොහෙද ගිනි කොන නැට්ට ගිලපු දිශාව ගිනි කොන හරි නේ රයිට් උස ඊරිගේ නැට්ට ගිලපු දඟයන්නේ කම්බබා වගේ ගිනි කොන දිශාව ඒ සිට බී සිට හරහා ඩී දැන පුද්ගල ගියාතු මුළු දුර දැන් 400යි 500යි 400යි තියෙනවා නේ නේද 500යි 400යි 900යි කව 400ක් ගියාම 1300යි 1300 පුතාට ලියන්න පුළුවන් 1300යි එම් කියලා ලියන්න පුළුවන් එහෙම නැත්නම් අයිබැටියට පුළුවන් කිලෝමීටර 1යි මීටර 300යි කියලා ලියන්න පුළුවන් උත්තර දෙකම හරි උත්තර දෙකම හරි හරි A සිට B C හරහා D තැනක මුළු දුර හරි ඊළඟට බලමු කටව කරුෂි වෙළඳපොළක රුපියල් 1000 දැන්
රුපියල් 15ක් වටිනා අඩි රුලක්ද රුපියල් 50ක් වටිනා පොත් දෙකක්ද රුපියල් 10ක් වටිනා පැසරක්ද මිලදී ගත්තාම වියදම් මුළු මුදල. එයා ගත්ත රුපියල් 15ක් වටිනා අඩි රුලක්. රුපියල් 15ක් වටිනා අඩි රුලක් ගත්තමයි පුතේ ඊළඟට රුපියල් 50ක් වටිනා පොත් දෙකක්. ඒ කියන්නේ රුපියල් 100ක්. 50ක් වටින පොත් දෙකයි රුපියල් 100යි. රුපියල් 10ක් වටිනා තමයි මොකද්ද ගත්තේ පුතේ පැන්සලක් ගත්තා. මේ සඳහා යන මුළු වියදම 5යි 1යි 1යි 2යි 1යි එන මෙයාට යන රුපියල් 125. සුපියල් 125යිනේ. රුපියල් 125ක් යනවා වැඩේට. තරුසි රුපියල් 10ක නෝට්ටුවක් මුද්‍රාවට දුන්නේ නම් එතකොට මෙයා මේ මුදල ගෙවන්න දෙනවා රුපියල් 1000ක මුදලක් මුදලාලිට. මුදලාලි රුපියල් 125ක් තියාගෙන ඉතුරු මුදල මෙයාට දෙන්න ඕන. එහෙනම් 1000න් 125 අඩු කරමුයි පුතේ. 0යි 0යි 10න් 5ක් 5යි මෙතන තියෙන්නේ 9යි. 9න් 2ක් අඩු වුණාම 7යි. මෙතන තියෙන 9 9 එකක් අඩු වුණාම 8යි. උත්තරය කීයද රුපියල් 875යි. රුපියල් 875යි උත්තරේ. පළතුරු වෙළඳසැලක දිනකදී අලෙවි පළතුරු පිළිබඳ තොරතුරු පහත ප්‍රස්තාරය දැක්වේ. වික්‍රම පෙපල් සංඛ්‍යාව මෙන් හත් ගුණයක් දුරින් විකුණා ඇතනම් පෙපල් සංඛ්‍යාවගේ හත් ගුණයක්. එතකොට මේකේ පෙපල් තියෙන්නේ 2යි. එතකොට හත් ගුණයක් වුණාම 14ක් වෙන්න ඕනේ. 14ක් දුරින් ලකුණු වෙන්න ඕනේ. දුරින් 14ක් ලකුණු 14 ඉස්සරහින් ඉරක් ගහලා ඒක ඇඳලා පාට කරන්න. එතකොට හරි. ඒ දින විකුණිය ඇති මුළු පළතුරු ගන්න ඔක්කොම එකතු කරන්නනේ. ඔක්කොම එකතු කරමු 7යි 2යි ඊළඟට 12යි 17යි එනේ ඔටි ඔක්කොම එකතු වෙනවා කීයද 35යිනේ 35යි මෙම දිනය තුළ විකිණිය ඇත්තේ වෙළඳපොළ ඇති පළතුරු වලින් තුනෙන් එක් ප්‍රමාණයකි වෙළඳපොළ ඇති මුළු පළතුරු ප්‍රමාණය ඒතකොට 35ක් කියන්නේ 3ට බෙදලා එක කොටසක් එහෙනම් මුළු එක ඔයාලා මේක 3ෙන් ගුණ කර ගන්නවා තුමරප්පා 15 න් 5 තුන 1 තුමරත් තුන 9 1 10 යි එහෙනම් මේ වෙන සැලේ පළතුරු 105ක් තිබිලා තියෙනවා 105ක් තිබිලා තියෙනවා හරි නේද මේක 105ක් තිබිලා තියෙනවා රයිට් දිනුජෝ හරි නේද හරි නේද ත්‍යා හරි කියලා හරි ඊළඟට යමු තේකොළ කිලෝග්‍රෑම් 50කින් සෑදියාගේ 100 පැකට් ගන්නෙ 50කින් 100 පැකට් නේ කීයද 50ක් කියන්නේ කොච්චරද කිලෝග්‍රෑම් 50ක් කියන්නේ ග්‍රෑම් 50000 50000 ග්‍රෑම් නේ හදන්න කියන්නේ කීයවද 100 පැකට් 50000 බෙදන්න 100 බිංදුවට බිංදුව බිංදුවට බිංදුව උත්තරය ඉතුරු වෙනවා කීයද 500යි 500යි රූපේ ඇති ඍජු කෝණ ගන්න. පාද රූපේ තියෙන පුතේ ඍජු කෝණ. මේක හරි ලේසියිනේ. ඔය එක පොඩි කොටුවක තියෙනවා ඍජු කෝණ 4ක්. එහෙනම් 4 වරක් 4යි කියන්නේ කීයද බටවුනේ 16යි. 4 වරක් 4 16යි. පාද රූපේ ඇති සෑම කුඩා කොටුවම දෙක 200 මහා පළල 100 නම්. එතකොට දිග පැත්තට එනවා 2ව 4ක්. 2ව 4ක් කියන්නේ 8ක් දිග පැත්තට. කොට පැත්තට එනවා කොට පැත්තට එනවා පුතේ කොච්චරද 1ව 3 ඒ කියන්නේ 3යි 8යි 3යි 11යි 11ව 2ක් කීයද 22යි 8යි 3යි 11යි 11ව 2ක් මෙයාට නම් මේ පැත්තත් 8යි මෙයා 3 නම් මේ පැත්තත් 3යි නේද එතකොට 8ව 2යි 16යි 9ක් එකතු වෙනවා 6ක් එකතු වෙනවා 16යි 5යි නේද 3යි 3 6ක් එකතු වෙනෝනේ එතකොට 22යි 16යි 6යි 22යි සෙන්ටිමීටර් 8576 8576 කියන 8576 කියන සංඛ්‍යාවේ පහේ ලක්කම පිළිබඳ ස්ථානය 1ව 10ව 100ව වෙන අහන්නේ ස්ථානය ස්ථානේ මොකද පුතේ සිය ස්ථානය ස්ථානය සිය ස්ථානය හරි මෙයා පිළිබඳ තියෙන ස්ථානය හරි සිය ස්ථානය සිය ස්ථානය පාද දී ඇති රෝමිලක් කවර පෙර පස් සංඛ්‍යා රෝමිලක් කවිලියන් x x v i ඒ කියන්නේ 10යි 20යි 4යි 24යි නම් මේ පැත්තට එනවා 23 10යි 20යි 23යි sorry
වෙළඳිර 26 වෙළඳිර පුතේ 26 නේ 26 නේද වෙළඳිර 26 XXVI 26 එහෙනම් මෙතෙන්ට ඕන 25 නේද XXV 25යි මේ පැත්තට එනවන 27 XXVII 25 26 සහ 27 25 26 27 ඊළඟ බලන්න ඝන කාමයේ ධාර ගන්න අපි දන්නවා කියන 12යි 12යි පාද රූපේ පාඩ නොකල කොටස භාගයක් ලෙස ලියන්න පාඩ කරන 10න් 2ක් පාඩ කළා එහෙනම් පාඩ කළ නැහැ රත්තරන් පුතේ කියද 10න් 8ක් 10න් 2ක් පාඩ කළා තියෙනවා 10න් 8ක් පාඩ කළා නේ 10න් 8ක් පාඩ කළා නේ මෙහි කුඩා සංඛ්‍යා 3ක් එකතු කරලා 924 ලැබේ එම සංඛ්‍යා 3 තෝරා ලියන්න 924 ලැබෙන සංඛ්‍යා 3 මොකේද මේ රවුම ඇතුලේ 924 ලැබෙන රත්තරන් පුතේ 341 127 සහ 456 කියන සංඛ්‍යා එකතු කරන බලන්න බලන්න මේ ටික 71 88 14 4 ඉතුරු වෙනවා 1 1 4 1 5 5 2 7 7 5 12 2 ඉතුරු වෙනවා 1 3 1 4 4 1 5 5 4 9 9 උත්තරේ කියද 924 ආවා 341 127 සහ 456 විරල කෙටි 96ක් ළමයි 12 දෙනෙකු අතර සමසේ බෙදුව විට විරල කෙටි 96ක් ළමයි 12 දෙනෙක් අතරේ 96 බෙදෙනවා රත්තරන් පුතේ කියන 12 12 සරක් කීයක් වෙනවද 8යි 8 2 16 6 3 9 1 8 1 8 1 9 96 න 1 1කට හම් වෙනවා කීයක්ද 8ක් 1 1කට හම් වෙනවා 8ක් හරිනේ ගණන් ටික හරි පරිසර ටික බලාගෙන යම් බලන්න එක් පොයින්ට් එන්නතපේ වලක්වාගතයි රෝගේ මේ අතරේ මොකද්ද පාචනයේ අතිසාරේ වලක්වා ගන්න බෑ පිට ගැස්ම පිටගැස්ම සඳහා කුඩා කල වෙනටක් දෙනවනේ සිංහල ඇතුළ ජාතික ආර්මාණයේ ඇතුළත කාව්‍ය නිර්මාණය කරේ කවුද පුතේ එස් මහින්ද හිමි එස් මහින්ද මෙටිවිට ජාතික එස් මහින්ද හිමි තමයි ජාතික ආර්මාණයේ ඇති වෙන මොනවද නිර්මාණය කළේ ඔව් මොනවද කවි අන්නාසේ ප්‍රසිද්ධ කොහෙද ඈ අන්නාසේ ප්‍රසිද්ධ පුතේ නාවල නාවල ජීවිතක වැටෙන සිටුවේදී වලවල හැරි බෙදාගන්නේ නාරස්සනේ අපි එහෙම නැත්නම් ඇලවංගුව කියලා කියනවා යකඩින් කියලා කියනවා ඒකේ ප්‍රදේශයෙන් ප්‍රදේශයෙන් මේ වචන වෙනස් සමහර අය නාරස්සනේ කියනවා ඈ මේ සමහර අය ඇලවංගුව කියනවා විදුලිය ගමන් කරන ද්‍රව්‍ය රබර් පටි හරහා විදුලිය ගමන් කරන්නේ නැහැ ලී පටි හරහා නැහැ යකඩ පට්ටම් හරහා විදුලිය ගමන් කරනවා යකඩ පට්ටම් ජලය උරා ගන්න දෙයක් නොවන්නේ පොලිතින් රෙදි පාස් එතකොට පොලිතින් වල ජලය උරා ගන්නේ නේ රෙදි වලට පාස් වල ජලය උරා ගන්නවා තාදගෙන බැරි සිංහල සැරසිලි අපි කියන්නේ පුතේ මොකද්ද දිය රැල්ල කියලා අපි කියන්නේ කියන්නේ දිය රැල්ල දිය රැල්ල මොරටු ප්‍රදේශයේ ප්‍රසිද්ධ දින මොනවද මොරටු ප්‍රසිද්ධ පුතේ ලී බඩු වලටනේ ලී බඩු වල ප්‍රසිද්ධයි මුහුදු කාදනේ වේගවත්වයෙන් බලපාන ප්‍රධාන සාධකයක් මුහුදු කාදනේ වේගවත්වයෙන් බලපාන ප්‍රධාන සාධකය මොකද්ද? කොරල් බර කැඩීම. කොරල් බර කැඩීම මසුන් ඇල්ලුවට අධික ලෙස නැවදාවණය කරා කියලා මුහුදු කාදනේ සිද්ධ වෙන්නේ නේ. උත්තරේ වෙන්නේ කොරල් බර කැඩීම. එසේම පිරිනමේ උපහාර දීම. අංගතරත් ක්‍රීඩා මොකද්ද? අර වොලිබෝල් ගන්න දැකලා මේ පැත්තේ ඔසවනවා නේද? ඒ පැත්තේ ඔසවනවා පිරිනමන උපහාර දෙනවා. පිරිනමන කියලා අපි සර්විසයක් කරනවා කියලා මේ පැත්තේ අර පැත්තට දාන්න බෝලේ මේක කරා. ඒක පිරිනැවීම පහර දීම දැකලා තියෙනනේ වොලිබෝල් නෙට් එක උඩට ඇවිල්ලා උඩ පැනලා ගහනවා ඒක පහර දීම එනම් උත්තරේ වෙන්නේ වොලිබෝල් ක්‍රීඩාව අපිරිසිදු සිමෙන්තේ පොළව මත පිරිසිදු කිරීම වඩා ප්‍රයෝගික වන්නේ පොල් කුඩු අලු තේ කුඩු වඩා හොඳයි පුතේ මොනවාද පොල් කුඩු ඉදිරි වෙතලාන පොල් කුඩු සිමෙන්ති පිරිසිදු කරන්න ඉතාම හොඳයි යෝග්‍යයි කුඩා මසු නාඩ ගැනීමෙන් ශරීරයට ලැබෙන මොනවාද කුඩා මසුන තියෙන පුතේ කැල්සියම් කුඩා මසු නාඩ ගැනීමෙන් අපට ලැබෙන කැල්සියම් විද්‍යාල මත වැසුවිට පොහොට අඳුර පාත් කරන සත්වයාලා දැකලා ඇති වවුලා නේද වවුලු ඔය ගොඩාක් තැන්වල වවුලා එල්ලිලා ඉන්නේ විද්‍යාල මත වැසුවර වාසියා පල්ලෙහාට එල්ලෙන්න උත්සාහ කරන නිරුණ ගම පල්ලෙහා වෛර කරන ගම එයාට විදුලිය වදිනවා මැරෙනවා පොලිතින් සම්බන්ධ ලිය ඇති වැරදි ප්‍රකාශය මොකද වැරදි ප්‍රකාශය තමයි පුතේ පොලිතින් පරිසරයට මුදාහල විට ඉක්මනින් දිරාපත් වේ කියන ප්‍රකාශය වැරදි
සමහර විට සමහර පොලිතින අධ්‍යාපතන අවුරුදු මිලියන ගණනක් යන වෙන්න පුළුවන්. ඒ නිසා අපි කියන පොලිතින් පරිසරයට මුදා හැරීම කිසිසේත්ම නොකළ යුතුයි කියලා. අපේ රටේ උතුරු පළාතේ නෝදර ගලා ගසින ගංගාවෙන් මහවැලි ගඟනේ නෑ. ඒක නැගෙනහිර පළාතේන්නේ. ආනි උතුරු පළාතේ. උතුරු පළාතේ නෑනේ පැටවුනේ එකක්. ඔක හදාගෙන නැගෙනහිර පළාතෙන් කියලා. අපේ රටේ නැගෙනහිර පළාතෙන් මුහුදට ගලා බසින ගංගාව මහවැලි. ඒක හදාගන්න ප්‍රශ්නේ. අපේ රටේ නැගෙනහිර පළාතෙන් මුහුදට ගලා බසින කළු ගඟ බස්නාහිරින් වලව ගඟ. හරි. මහවැලි හදාගෙන නැගෙනහිර පළාතෙන් කියලා. පොකුරුමලක් ලෙස ඇඳින්නේ ඇති මල. පොකුරුමලක් නිදි කුම්බනේ. පොකුරුමල නිදි කුම්බ. කඳේ ගෙඩි අට ගන්නා ශාකය. කඳේ ගෙඩි අට ගන්නා ශාකය මොනද? නමිනා. නමිනා. ශ්‍රී ලංකාවෙන් අපනයනය කළබල ද්‍රව්‍යයක් නොවන්නේ. ශ්‍රී ලංකාවෙන් අපනයනය. ශ්‍රී ලංකාවෙන් අපනයනය. අපනයනය කරනවාද? අපනයනය කියන්නේ පිටරට යවනවා. ආනයනය කියන්නේ පිටරටින් ගෙනවනවා. එහෙනම් අපේ රටේ පිටරට යවන්නේ නැති එක මොනවද? අපේ රටේ පිටරට යවන්නේ එහෙනම් පිටරටින් අපනයනය කරන ලබන දේක් නොවන්නේ නේ. අපේ රටේ ශ්‍රී ලංකාවෙන් පිටරට යවන්නේ තේ පිටරට යවනවානේ. අපේ රටේ තේ පිටරට යවනවා. නූඩල් ස්වර්ග හදලා යවනවා. හැබැයි කිරිපිටි අපි ගේනවා මිසක්වා අපේ පිටරට යවන්නේ කිරිපිටි. පලේ හා බීජේ වෙන වෙනම දිශාකේ කජුනේ නේ. පලේ වෙනව තියෙනවා බීජේ වෙනව තියෙනවා කජු. ඓතිහාසික වශයෙන් අපේ රටේ මේ වටිනාම ශාකේ වෙන පුතේ ජයශ්‍රී මහා බෝධිය. ඓතිහාසික ශාකතර අපිට වටිනාම ශාකේ වෙන ජයශ්‍රී මහා බෝධිය. ශාක පත්‍රයේ වතුර වැඩනට වතුර බිඳු ලෙස භාවිතයේ ශාකයක් වන්නේ මොනවාද? නෙළුම්. නෙළුම් ශාකය. ඕක ගහලවලත් එහෙමයි. ගහල හබරල වගේ ශාකවලත් ඒත් එහෙමයි. ඔතන ගහලා හබරලා කියලා තොන්න ලියලා තියන්න. වතුර බිඳු වැටුම් බිඳු ලෙසම පවතිනවා. දියලා යන්නේ නේ. කෘතිමල නොමැති ගුණය පෙති පැහැය සුවඳ. ඔය කෘතිමලක් නම් ඒකේ සුවඳක් නැහැ. පෙති තියෙනවා පැහැය තියෙනවා හැබැයි සුවඳ නැහැ නේද? හදපු මල් වල. ස්වාභාවික වැසි වනාන්තරය යාල සිංහ රාජයේ කුමන? උත්තරේ වෙන සිංහ රාජ වනාන්තරය. ලෝක උරුමයක්. ලෝක උරුම වනාන්තරයක් සිංහ රාජයේ. අලියාගේ ගැහණු සතා අපි කියන්නේ කවුරු කියලාද පුතේ? ඔව් කෙනෙරනේ. අලියාගේ ගැහණු සතා කෙනෙර. කැටකන්ද අයත් වන්නේ මධ්‍යම කඳුකරයට කෘෂිකර්මාන්තයේ උතුරු උතුරු මැද පළාතට. කැටකන්ද කියන්නේ මොකද්ද? හිසේ ගෙන යා හැකි ගොයම් ප්‍රමාණය ලියන්න. කැටකන්ද කියන එකට ලියන පුතේ වරහණක් දාලා හිසේ ගෙන යා හැකි ගොයම් ප්‍රමාණය තමයි අපි කියන්නේ කැටකන්ද කියලා. ගොයම් කපන කපන ඒවා එකතු කරලා මිටියක් බදලා ඔළුවේ අරගෙන යනවා. ආන්නේ ඔළුවේ හිසේ ගෙන යන්න පුළුවන් ගොයම් ප්‍රමාණයට අපි කියන පුතේ කැටකන්ද කියලා. ලියලා තියන්න. කැටකන්ද. හිසේ ගෙන යා ගොරම් ප්‍රමාණයන අයිති වෙන්නේ පුතේ කෘෂි කර්මාන්තයට. ඉත අලංකාර මලට ගන්නා විශේෂයි තල ඇති ශාකය වෙන්නේ නියඟලානේ. මල ලස්සනයි අලය විශේෂයි. පසට එක් වෙන දිරාපත් නොවන දේ. පසට එක් වෙන දිරාපත් නොවන දේ මොකද්ද? පොලිතින්. සාමාන්‍ය පොලිතින් දිරාපත් වෙන්නේ නැහැ. ව්‍යංජන සංස්කරණ ගණනක් කෙසෙල් වර්ගයක් වන්නේ? අලු කෙසෙල්, ආනමාලු, කෝලිකුට් මොනවාද? අලු කෙසෙල්. උත්තරේ නුවර පුතේ අලු කෙසෙල්. උත්තරේ වෙන්නේ අලු කෙසෙල්. හරි. උත්තරේ අලු කෙසෙල්. පාද නොමැති සතා දන්නව මේ අතරින් ගොළු බෙල්ලා. බොළු බෙල්ලා. මෙනිකල් අසබඩ පිටි ඓතිහාසික නගරය කතරගම. මෙනිකල් අසබඩ පිටි ඓතිහාසික නගරය වෙන බටවුනේ කතරගම. පැහැදිලි නේද? හරි. දැන් අපි රචනාවට යමු. අප ප්‍රදේශයේ වනයක් තුළ වනයක් වන කළුමු කරන නැරඹිට ගුරුතුමා සමග අපි කතිකාව කරගත්තෙමු. තෝරා ගත් දිනදී අපි සියලු දෙනාම කළුමු කරන බල අපිටත් තියමු. එමේදී ඔබ දුටු දේ ගැනයි ලියන්න ඕන නේ. එක්කෙනෙක්ගෙන් දෙන්නේකින් අහමු බලන්න. පිට්‍යාමිනී අපිට කියන්න. චූටිනෝන. කළුමු කරන්නේ මම යෝධයන්සේ පෙනෙන රූස්ස ගස් දුටුවෙමි.
වනය මැඩින් ගලා යන පුංචි දියකඳුර දැක මම සතුටින් පත්තුනේමි. කළු මුංකලානේ විකසිත වී තිබූ වනමල් මම දුටුවෙමි. වෙරි ගුඩ්. හොඳ රචනාවක්. හොඳටම හොඳයි. හොඳ රචනාවක් ඈ. මෙවන් මහමිනී කුරුණෑගල මට කළුමූකලානයේදී විවිධ වර්ගයේ ශාක දැකගත හැකි විය. මම එහිදී විවිධ වර්ගයේ සත්ව විශේෂද දැකගත්තෙමි. මම එහිදී විවිධ වර්ණයෙන් යුක්ත මල් වර්ගද දුටුවෙමි. හොඳයි. නරකනේ. මිහිසර මට දාලා දෙන මැසේජ් එක අනේ බුදුසර් මට අවස්ථාවක් දෙන්න කියලා. වලස් මුලි මිහිසර අනේ කියන්නේ. මම එහිදී විවිධ වර්ගයේ සතුන් සහ පැල ඇති වර්ග දෙක ගත්තෙමු. එහිදී හෝ බස් එක. අබුදරක් කියන්නේ පළවෙනි වාක්‍ය. වැරදි. මම එහිදී විවිධ වර්ගයේ සතුන් සහ පැල ඇති වර්ග දෙක ගත්තෙමු. මම නම් දැකගත්තේ වෙන බෑනේ පුංචි මාත්‍යෝ. වැරදිනේ. දෙවෙනි වාක්‍ය කියන්නේ. එහිදී අපි දිව ආහාර ගැනීම සඳහා සුන්දර දිය ඇල්ලක් ළඟදී නැවතෙමු. එහි තිබෙන සුන්දර පරිසරය විනාශ නොකර ආරක්ෂා කර අප ආරක්ෂා කරගනිමු. අහන්නේ මෙහිදී ඔබ දුටු දේ පිළිබඳව කෑම කන අතර වෙච්ච එක ලියන්න බෑ. ආරක්ෂා කරමු කියලා හිතේ තියෙන සිතුවිල්ලක් ලියන්න බෑනේ. දැන් උන ලොකු මහත්තයාගේ වචන තුනටම දෙන්න බැරි වෙනවා මට නේද? මෙතන කියන්නේ දුටු දේ කියන්නේ කියලානේ අත්තරම් පුතේ. එතකොට දුටු දේ නම් අපි දැක්ක දේ කියනවා මිසක්වා අපිට හිතන දේවල් ලියන්න බෑ. තේරුණානේ? හරි. කවුද මේ කියන්නේ? මට අවස්ථාවක් දෙන්නකෝ. කවුද මේ කියන්නේ? තිසඳි. තිසඳි මොකක්ද? කළු මූකලාන පුරා අඳුර පැතිරී ඇති බව මම දුටුවෙමි. මම එහිදී රාක්ෂයින් මෙන් සිටින රූස්ස ගස් බොහෝමයක් දුටුවෙමි. සැනෙකින් ලිස්සා යන සර්පයින් දැක මම තිගැස්සුනිමි. හොඳයි. එනම් අපි ලියමු. වාක්‍ය ටිකක් ලියමු නේ. ඔක්කොටම අවස්ථාව දෙන්න පුළුවන් නම් උනා නම් හොඳයි පුතේ. ඉතින් මේ එහෙම බෑනේ. සෙනුකත් අත උසන්න රත්නපුරේ මහත්තයා. සෙනුක කියන්න. සෙනුරත් අපි අවස්ථාව. එහි තිබූ විවිධ ශාක මල් අපව මවිත කළේය. එහි තිබූ අප නොදන්නා ගස්සල් වල නම් ගුරුතුමාගෙන් අසා දැනගත්තෙමු. විවිධ වර්ගයේ කුරුල්ලෝද වාසය කළහ. බෑනේ පුංචි මහත්තයෝ, දුටු දේ පාය ලියන්න නේද? ගුරුතුමා කියන දේ පා කියපු දේ එහෙම ලියන්න බෑ ඔතෙන්ට නේද? ලියන්න මොකද්ද? අප දුටු දේ පිළිබඳවයි ලියන්න ඕන. තේරුණානේ? එහෙනම් අපි ලියමු. අසිදු හිමංජි, අපි ළඟ දවසේ කතා කරමු. හසිදු තාත උස්සගෙන ඉන්නව මට පේනවා. හසිදු පුතේ අපි ළඟ දවසේ කතා කරමු. ලියන්න. තමම එක රචනා පොත අරගෙන ලියන්න බලන්න. පළවෙනි වාක්‍ය කළු මූකලාන පුරා විහිදී ඇති දැවැන්ත ගස් මම දැක ගත්තෙමි.
මම දැකගත්තෙමි. ගසින් ගසට පනින ගසින් ගසට පනින රිලා රංචුද රිලා රංචුද නේකවර්ණ පියාපත් ඇති නේකවර්ණ පියාපත් ඇති චන්ද්‍රිට ලයිට් නැද්ද දෝනි කෑගාලේ චල් චන්ද්‍රිට ලයිට් නැද්ද තියෙනවා ෆෝන් එකෙන් බලලා ලියනවාගේ මම දැක්කේ නේක වර්ණ පියාපත් ඇති අලංකාර පක්ෂීන්ද මම දුටුවෙමි අසිත ලියන්න නැද්ද අසිත විමංජි ලියනවද මම දැකගත්තෙමි ගල්තලාවකින් පහළට ඇදහැලෙන ගල්තලාවලින් ගල්තලාවලින් පහළට ඇදහැලෙන ගල්තලාවලින් පහළට ඇදහැරෙන ජලධාරා ජලධාරා අඳින ලද සිතුවමක් මෙන් විසිතුරුය අඳින ලද සිතුවමක් මෙන් විසිතුරුය අඳින ලද සිතුවමක් මෙන් විසිතුරුය හරි අපිට ඔබ දෙවෙනි බේබලේ කතා කරලා ඉවර කරා ඉතින් අවස්ථාවක් දුන්නේ නැහැ කියලා කනගාටු වෙන්න එපා අපි ඊළඟ දවසේ කතා කරමු ඈ තේරුණා නේද හරි දැන් අපි යන් පළවෙනි ප්‍රශ්න පත්‍රය ගන්න බටව අතට පළවෙනි ප්‍රශ්න පත්‍රය අපි බලමු එකපට කතා කරමු බලන්න පළවෙනි බේබලේ ගන්න අතට හරි පළවෙනි විවරය ගන්න එච්චර අමාරු නෑ නේ බලමු දියදි රූපේ සම්පූර්ණ කිරීමට යොද ගැලපෙන කොටස පුතේ වෙන්නේ මොකක්ද අංක 3 නේ නේ අංක 3 බලන්න හරිනම් ලස්සන හරියක් දාගන්න පාද රූප අනුපිළිවෙලට ගලපා ඇති නිවැරදි පිළිතුර රටින් ඉරක් අඳින අනුපිළිවෙලට ගලපපු එක ආන්නේ එතන ඉස්සලා හැදෙන්න ඕන බිත්තර A ඊළඟට දරඹුවා C ඊළඟට කෝෂය D ඊළඟට සමනලය B AC DB තුන්වෙනි උත්තරේ මුලින්ද ඇති රූපයට වඩාත්ම සමීප සම්බන්ධතාවයක් දක්වන්නේ වැස්සට නම් අවශ්‍ය වෙන්නේ කුඩයනේ 3 ලිඳට අවශ්‍ය වෙන්නේ බාල්දිය අංක 1 හරිනේ පාද දිය ඇති වාක්‍යෙ නිවැරදිව ලිය ඇති වාක්‍ය තෝරන්න කියලා කියනවා උත්තරේ වෙන්නේ කුරුල්ලෝ ආසේ පියාසර කරති දෙවෙනි එක පාදයක් ගැන සිදුවීම් කියවන මේ සිදුවීමත් වෙන්නේ ස්ථිරම සිදුවේ සිටිය හැකි ස්ථිරව සිදුවේ යැයි සිටියක් ඉරපෑයීම ගමකර ඇතිවීම නියන්තත් ඇතිවීම ස්ථිර වෙන පුතේ ඉරපෑයීමනේ
ස්ථිරව සිදුවෙන නිර්භයයි. ශ්‍රී ලංකා සුනාමි සලකුවේ කුමන සියවසේ කුමන දශකයේද? කුමන සියවසේ කුමන දශකයේද? නේ එතකොට 2004 නේ 2004 නේ එතකොට සියස්ථාන දෙකක් එකතු කරා 21යි නේ 10 ස්ථාන දෙකක් එකතු කරා 1යි එතකොට උත්තරේ 21 වෙනි සියවසේ පළවෙනි දශකය 21 වෙනි සියවසේ පළවෙනි දශකය අත්කම් ප්‍රදර්ශනයක් වැදිනදා වෙන් කරද්ද වෙනද කුටි කීපයක් කියනවා දැන් මෙතන තියෙන්නේ සපත්තු ජෝඩුවක් තොප්පියක් සහ බෝනික් එක ගැනීම සඳහා සපත්තු ජෝඩුවක් ගන්න යන්න ඕන සපත්තු ජෝඩුවක් තොප්පියක් සහ බෝනික් එක නේ සපත්තු ජෝඩුව ගන්න පුළුවන් දෙකෙන් තොප්පිය ගන්න පුළුවන් හතරෙන් බෝනික් ගන්න පුළුවන් පහෙන් එහෙනම් පහ හතර දෙක තුන්වෙනි උත්තරේ කඩදාසි උපයෝගී කරගෙන නිර්මාණය කරගති භාණ්ඩ කඩදාසි දකින්න පුරවම 23 භාණ්ඩ පහේ පස්වෙනි කුටි ලෝකෝපකාරය යන වචනේ ඇති අකුරු කියවීම සෑදියක වචන දෙකක් වන්නේ මොකද කෝපය සහ කාරය කෝපය සහ කාරය අරකේ ප්‍රාකාරය හදන්න බෑ මේකේ පාපය හදන්න බෑ ගැහණියක් දිනකදී නිම කරනට පිරිමියෙකු දින භාගයකදී නිම කරයි පිරිමියෙක් දින 7ම ආරකින් නම් කාන්තාවට ඒ වගේ දෙගුණයක් යන්න ඉබයි. එතකොට දින 15ක් යනවා නේ. කාන්තාවට යනවා පිරිමියෙක් වගේ දෙගුණයක්. එතකොට කාන්තාව හතමාන පිරිමිය හතමාන කාන්තාව 15. ඊළඟ රටාව පැහැදිලි නේ. දිශාවන හොයා ගන්න පුළුවන් උත්තරේ නේද? උත්තර වෙන අංක 1. 13 වෙනි එකේ උත්තරේ උදේ පළවෙනි එක 1යි දෙවෙනි එක 2යි තුන්වෙනි එක 3යි ඊළඟ එක 4ම පාට කරලා තියෙනවා එහෙනම් උත්තරේ වෙන්නේ අංක 2 අංක 2 කෝපි දැසලා පැයටින් සදා කෝපි කිලෝග්‍රෑම් 50ක සීනි කිලෝග්‍රෑම් 50ක ලැබියද එක් පුද්ගල ලබා දෙන කෝපි කෝපයක් සඳහා කෝපි ග්‍රෑම් 10ක්ද සීනි ග්‍රෑම් 10ක්ද භාවිත කරයි ලැබිය ඇති කෝපි ආ සීනි සෑදේ කෝපි කෝප්ප ගන්න එතකොට එකකින් 10ක් නේ නේද මෙතන තියෙනවා කොච්චරද 50000ක් 50000 10 බෙදුවම 5000යි 50000ක් නේ දෙන් කිලෝග්‍රෑම් 50ක් කියන්නේ 10ව 50ක් ඒක 10 බෙදුවම 5000යි හරි 10 බෙදුවම 5000යි 10 බෙදුවම 10යි ගිරා රාජ්‍ය විසින් ගිරවුන්ගේ මාර සංඛ්‍යාවත් පාර සංඛ්‍යාවත් එකතු කරලා 96 ගිරා සංඛ්‍යාවද මාර ගිරවුන් සංඛ්‍යාව කීයද කියලා අහනවා එතකොට මාර සංඛ්‍යාවයි පාද සංඛ්‍යාවයි ඒ කියන්නේ 3යි නේ මාල 1යි පාද 2යි 3යි ඔක්කොම ගත්තාම 96යි එහෙනම් 96 බෙදන්න කියන කොටව 3 තුමරක් 3යි 9යි තන බිඳුවක් 6ට තුමරක් කීයද 6ට තුමරක් කීයද 2යි තුමරක් 2යි 9යි 9 බිඳුවයි එහෙනම් මාල ගිරව 32ක් ඉඳලා තියෙනවා මාල ගිරව 32ක් බේබ් ගෝතලේ කඩාවු තොරතුරු පාස ගන්න කර ඇත එතකොට 100 ml කියලා කියන්නේ මේ බෝතලේ සටහන් වෙන ද්‍රව ප්‍රමාණය 100 ml කියලා කියන්නේ මේ බේත් බෝතලේ තියෙන බේත් ප්‍රමාණය ද්‍රව ප්‍රමාණය. එතකොට 2021 6යි 3 සහ 2022 5යි 18 කියන්නේ නිෂ්පාදිත දිනේ සහ කල්ලිකුත් වීමේ දිනේ. නිෂ්පාදිත දිනේ සහ කල්ලිකුත් වීමේ දිනේ. රුපියල් 8800 එතකොට සමචතුරස්‍රය මේක 4ට නවල තියෙන්නේ. මේ තියෙන රවුමකින් කාලා. එතකොට මේක දිගෑරිය මොකද වෙන්නේ? මේ රවුම සම්පූර්ණ වෙනවා මේ විදියට. එතකොට උත්තරේ වෙන්නේ අංක 2. උත්තරය අංක 2 ඊළඟට රටාව හොයාගත්තද බටව රටාව හොයාගත්ත කෙනෙක් අත උස්සන්න උත්තරය හොයාගත්ත කෙනෙක් අත උස්සන්න මේක රටාව හොයාගත්ත කෙනෙක් අත උස්සන්න මොකද පුතේ කවුරු හරි දාලා තියෙනවා මොකද්ද සාට තියෙන පිළිවෙල අතේ මොකද වෙලා ප්‍රශ්නේ
සපත්තු ජෝඩුව ගන්නේ දෙකෙන් කොහොමද? සපත්තු ජෝඩුව දෙකෙන් තොප්පිය හතරෙන් මෝනික බයිදර් දෙක හතර පහ හරිනේ පළවෙනි උත්තරේ. හරිනේ? අටේක සපත්තු ජෝඩුවක් තොප්පියක් සහ බෝනික්කෙක් මිලදීගෙන සඳහා ආදී එතකොට පිළිවෙලින් සපත්තු ජෝඩුව ගන්නේ දෙකෙන් තොප්පිය ගන්නේ හතරෙන් එතකොට විසඳුම් බලන්න ගන්නේ පහෙන් දෙක හතර පහ පළවෙනි උත්තරේ හරි නේද දෙක හතර පහ පළවෙනි උත්තරේ හරි මේක රටාව හොයාගත්තා අත උස්සන්න කවුරු හරි බැට් එක පළවෙනි එක රටාව වුණාද රටාව හොයච්ච වැටි අත උස්සන්න කවුරු හරි අතෝසනේ අවස්ථාව දෙන්න පුළුවන් පේන්නේ නැහැ නේද කවුරුද ඉතින් හෙව්වද නෑ අසිනෝ और यार मुकद्दस उदारा इन उदारा अवस्था हो दें उदारा किया සර් පළවෙනි පැත්තේ 32යි 26යි 41යි 12යි එකතු කරාම 111යි අනිත් පැත්තේ 51යි 31යි 18යි එකතු කරාම 101යි 101යි 10යි 111යි බොහොම හොඳයි වෙරි ගුඩ් හරි වැඩිම රේඛාවක් ඇන්දොත් දෙපැත්ත वाउनिया क्या सर अरे केम पहाक अड़ू कराम हाथर आई विसी तूने नामे आप अड़ू कराम दा हाथर आई अर उड़ मती है ना हैटिंग ने एकसी हाथरी देखेंग संख्याई එමනේ නේ 90 30 කර කර 60යි ඊළඟ සිංහල ඊළඟ අහන පුතේ 20 ප්‍රශ්න අංක 21 සිංහල හිස්තන කාව්‍ය අතරින් හිස්තන කාව්‍යණි ලෝකෝපකාරය උත්තරේ කොහොමද එන්නේ සිංහල උපදේශාත්මක කාව්‍ය අතරින් දීර්ඝතම කාව්‍යණි ලෝකෝපකාරය නේ උපදේශාත්මක කාව්‍ය වල වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම කිසියම් උපදේශයක් ලබා දෙනා වූ කවිය. පළවෙනි උත්තරේ. පරිසමාප්ත අර්ථයෙන්ම කිසියම් උපදේශයක් ලබා දෙනා වූ කවිය. ඊළඟ බලමු ලෙස්සලකෙන්නේ අම්බලංගොඩ කලාවේ නිජබිම ශ්‍රී ලංකාවේ ප්‍රදේශයයි රූකඩ. අපි හදමු මෙහෙම. ශ්‍රී ලංකාවේ
රූකඩ කලාවේ නිජබිම ලෙස සැලකෙන්නේ අම්බලන්ගොඩ ප්‍රදේශයයි. අනේ ශ්‍රී ලංකාවේ රූකඩ කලාවේ නිජබිම ලෙස සැලකෙන්නේ අම්බලන්ගොඩ ප්‍රදේශයයි. B F E A C D තුන්වෙනි උත්තරේ. භාණ්ඩ අතර දේශීය වාද්‍ය බෙරයට සුවිශේෂී හිමිවන්නේ ස්ථානයකි. අපි හදමු වාක්‍ය. දේශීය වාද්‍ය භාණ්ඩ අතර බෙරයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. දේශීය වාද්‍ය භාණ්ඩ අතර බෙරයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. උත්තරේ C A E D B F. දැන් බලන්න අපිට ලේසිය හොයාගන්න පුළුවන් තරම් තියෙනවානේ. රුපියල් 75 25 අඩු කරන 50ක් වෙනවනේ. නේද? රුපියල් 75 25 අඩු කරන 50ක් වෙනවා. 50 කියන්නේ පොත. 50 කියන්නේ පොත. පොතේ මිල 50යි. එතන පොතර 50ක් දාපුවම අඩිරුලට එනවා කීයක්ද? 20ක්. අඩිරුලට එනවා 20ක්. එහෙනම් පොතයි පරිසරයයි ගන්න අඩිරුලයි ගන්න යනවා කීයද පොතේ රුපියල් 95ක්. නේද? රුපියල් 95ක්. ඊළඟ ප්‍රශ්නය. පැත්තක දිග පළමෙන් දෙගුණයකේ පරිමිතිය 18ක් නම් පළල කීයද කියලා අහනවා. පැත්තක දිග පළමෙන් දෙගුණයකි. එතකොට පැත්තක දිග පළමෙන් දෙගුණයක් වූ පළමෙන් දෙගුණයක් වූ රූපයක පරිමිතිය 18යි. වටේම දිග 18 නම් මට කියන්න පුතේ මේ දෙපැත්ත 9ක් වෙන්න එපායි. මේ දෙපැත්ත 9ක් වෙන්න ඕන. එතකොට ඒ 9 3ට බෙදා ගත්තාම කොහොමද වෙන්නේ? මේ වගේ දෙගුණයක් මේ. 3යි 6යි. මෙයත් 6යි, මෙයත් 3යි. 6යි 3යි 9යි 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 18යි. ආන්නේ මොකද? පළල පළල 3යි. පළල 3යි. ඒක එළදෙනේ දිනකට කෙල්ලක දෙකක් ලබා දී. එවැනි එළදෙනු 25ක් සතියක් තුල. එතකොට එළදෙනු 25ක් දවසකට දෙනවා 50. එළදෙනු 25 දවසක දෙනවා 50. එතකොට ඒ වගේ දවස් 7ක්. 7.00.45 නම් ලීටර් කීයද පැටවුනේ? ලීටර් 350. ලීටර් 350යි. රුපියල් 50ක් රුපියල් 50ක සබන් කැටයක් 7.50ක් කැටයෙන් 7.50ක් මුදලක් ළමාර මුදල සඳහා වෙන් කෙරේ. රුපියල් 50ක් ආදායම් ලබා ගැනීමට නම් විකිනිය යුතු සබන් කැට ගන්නනේ. රුපියල් 50ක් ගන්න එකකින් 7.50යි නේ නම් සබන් කැට 100ක් විකුණන්න ඕන. සබන් කැට 100ක් ගුණ රුපියල් 50ක් හදා ගන්න පුළුවන්. පාදයෙන් රීකුටින් කපාගත හැකි කුඩා ගණක් ගන්න. එතකොට උඩ තට්ටුවෙන් කපන්න පුළුවන් 2 4 6 8ක්. එහෙනම් ඒ වගේ 8 ඒවා තට්ටු 3යි 24යි. 8වරක් තට්ටු 3යි 24යි. ගයත්‍රියේ පළමු දින නවකතා පොතෙන් පිටු 60ක් කියව අතර දෙවන දිනේ මෙන් 3.5ක් අඩුවෙන් කියවාය. නවකතා පොතේ පිටු වල පළවෙනි දවසේ එයා කියවනවා 60ක්. ඊළඟ දවසේ දෙවන දිනේ මෙන් 3.5ක් අඩුවෙන් මේකේ 3.180යි. 180න් 5ක් අඩුවනවා කියන්නේ 175යි. 175යි. එකතු කරන්න 5යි අතය 13 වෙනි තුන තුන එකක් එකයි එකයි දෙකයි එනම් පොතේ තිබිලා තියෙන පටවනේ පිටු 235ක් පිටු 235ක් පොඩි අඳුන් කෝර පෙට්ටි 25ක් අසල ලොකු පෙට්ටියක් සකසා ගත හැකි පොඩි පෙට්ටිය අඳුන් කෝර 12යි බැයි නසරාතන ලොකු පෙට්ටි 5යි එතකොට පොඩි අඳුන් කෝර 25ක් අසරෝම ලොකු පෙට්ටියක් හදා ගන්න පුළුවන් පොඩි අඳුන් කෝර පෙට්ටි 25ක් හරි පොඩි අඳුන් කෝර පෙට්ටි 25ක් හදගමු ලොකු පෙට්ටියක් හදා ගන්න පුළුවන් ඊට පස්සේ පොඩි පෙට්ටියක අඳුන් කෝර 12යි. 12යි. එතකොට 12 සරක් 25 තමයි එක පෙට්ටියකනේ. එහෙමනේ වෙන්නේ. එක පෙට්ටියකට දෙනවා 12 සරක් 25. 12 සරක් 5 60 බින්දුවක් අතර 12 සරක් 2 24 6 30යි. හරි. එතකොට ඒ වගේ පෙට්ටි පහක ලොකු පෙට්ටි පහක 305යි බින්දුවයි බින්දුවයි 305 15 1500යි. 1500 අඳුන් කුරු 1500ක් තියෙනවා. ඊළඟ බල. බස් රථයක් පෙර 8 ගමන් ආරම්භ කරද්දී වෑන රථයක් පෙර 9ට ගමන් ආරම්භ කරයි. බස් රථය පැයට කිලෝමීටර 60ක වේගයෙන් ගමන් කරන අතර වෑන රථය පැයට කිලෝමීටර 40 වේගයෙන් ගමන් කරයි. වාහන කිලෝමීටර 240 වේගයෙන් ධාවනය කරයි. කිලෝමීටර 240 ධාවනය කිරීම සඳහා වෑන රථයට අවශ්‍ය පැය ගණන. එයා යන්නේ 240යි.
එතකොට එයා යන්නේ පැයකට කිලෝමීටර 40ක වේගයෙන්. එහෙනම් එයාට 240ට යනවා කොච්චරද? පැය 6ක්. 6 වරක් බින්දුව බින්දුව 6 වරක් අතර 24යි. කිලෝමීටර 240 යන්නේ යාට පැය 6ක් යනවා. බස් රථයේ ගමනාන්තයට ලඟාවන වෙලාව බස් රථය යන්නේ කිලෝමීටර 60ක වේගයෙන්. බස් රථය යන්නේ කිලෝමීටර 60ක වේගයෙන්. එතකොට එයාට 240 යන්න 240 යන්න බිඳුවම 60න් බිඳුවයි 6 වරක් අතර 24 එයාට පැය 4ක් යනවා. පැය 4ක් කියන්නේ පුතේ 8ට පටන් ගත්තනම් 12ට මේ ගමන ඉවර කරනවා. 8ට පටන් ගත්තනම් 12ට ඉවර කරනවා බස් රථේ. ගොවිපලක තාරාවන් 64ක්ද කුකුලන් 50ක් දෙලදෙනු 25ක් දුරන් දායක සිටි. සියලුම සතුන්ගේ කකුල් එකතුව. එතකොට බලමු හොයලා තාරාව කීයද 64යි. කකුල් සංඛ්‍යාව ඒ වගේ දෙගුණයයි. 128යි. ඊළඟට කුකුල 50යි. කකුල් සංඛ්‍යාව ඒ වගේ දෙගුණයයි. ඒ කියන්නේ 100යි. එළදෙන්නු 25යි. කකුල් සංඛ්‍යාව මේ වගේ 4 ගුණයයි. ඒ කියන්නේ 100යි. ඌරු 10යි. කකුල් සංඛ්‍යාව ඒ වගේ දෙගුණයයි. 4 ගුණයයි. ඒ කියන්නේ 40යි. නේ? ඔක්කොම එකතු කරන්න. 8යි 6යි 3යි 368යි. 368යි. මෙම ගොවිපලක දින තාරාවන් ප්‍රමාණයෙන් හරියට කුකුලන්ගෙන් පහෙන් එකක් දෙදෙනුන් 15ක්ද ඌරනට වෙනත් ගොවිපලකට මාරු කරනදි මාර්ගන සතුන් ගන්න වන්නේ. ගොවිපලේ සතුන්ගෙන් තාරාවන් ප්‍රමාණයෙන් හරියට තාරාව 64යි හරියට 32යි. ඊළඟට කුකුලන්ගෙන් පහෙන් එකක් කුකුල සංඛ්‍යාවෙන් පහෙන් එකක්. ඒ කියන්නේ 10ක්. ඒ කියන්නේ 10ක්. කවුද කෑ ගහන්නේ? ඒ කියන්නේ කීයද? 10ක්. හරිනේ? රයිට්. ඊළඟට එළදෙන්නු 15යි. එළදෙන්නු 15යි. ඌරු 8යි. නේ? 8යි 5යි 13යි 2යි 15යි 5යි 3යි 1ක්. 3යි 1යි 4යි 5යි 6යි. එහෙනම් සත්තු කී දෙනයිද? 65 දෙනෙක් මාරු කරලා තියෙනවා. සත්තු 65. සත්තු 65. ඊළඟට ආන මේ 17 ගන්න. උඩම බේලේ 1යි 8 බේලේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. උඩම බේලේ 1යි 8 බේලේ 8යි. 8යි 1යි එකතු කරන්න 9යි. යටින් ගුණ කරන්න 9 වරකට 72යි. 72 දෙකෙන් බෙදන්න කීයද? 36යි. නේ? 36. හදලා ගමු මේක. උඩයි 8යි එකතු කරනවා යටින් ගුණ කරනවා එන උත්තරේ දෙකෙන් බෙදනවා. මොකද පුතේ ක්‍රමේ? උඩයි 8යි එකතු කරනවා යටින් ගුණ කරනවා එන උත්තරේ දෙකෙන් බෙදනවා. 17 එකක් රුපියල් 240 බැගින් නිකුණාම වෙනදා ලැබෙන මුළු ආදායම. දැන් 17 36ක් තිබිලා තියෙනවා. 17 36ක් 240 පුතේ ගුණ කරනවා කියන්නේ 36. ඉස්සර 6 ගුණ කරා. 6 වරක් බිඳ බිඳ 6 වරක් අතර 24න් 4 ඉතුරු වෙනවා 2. 6 වරක් 2 12යි 2යි 14යි. ඊට පස්සේ 3 ගුණ කරන්න උත්තරේ 3ට යටින් ලියන්න පටන් ගන්න. 3 වරක් බිඳ බිඳයි 3 වරක් අතර 12න් 2 ඉතුරු වෙනවා 1. 3 වරක් 2 6යි 1යි 7යි. එකතු කරන්න. එකතු කරන්න. බිඳයි 4යි 4යි 2යි 6යි 7යි 1යි 8යි රුපියල් 8640යි. රුපියල් 8640යි. මුල් වචන දෙක අතරේ සම්බන්ධය තේරුම් ඊළඟ වචන ගැළපෙන පිළිතුර තෝරන්න. ඇඟට සමනම් ගසට පොත්ත වෙන්න ඕන. දහවලට ආලෝකය නම් රාත්‍රියට මොකද පුතේ? අඳුර වෙන්නට ඕන. රාත්‍රියට අඳුර වෙන්න ඕන. ඔන්න අදට නියමිත වැටව ප්‍රශ්න පත්‍ර දෙක අපි කතා කළා. මම විශ්වාස කරනවා මොන හරි ප්‍රශ්නයක් තිබුණොත් මට WhatsApp වල දාලා තියන්න. මගේ ටෙලිෆෝන් නම්බර් එක ඔයාලා අතේ තියෙනවා. ප්‍රශ්න පත්‍රේ මොනවා හරි ගැටලුවක් තිබුණොත් මට WhatsApp එකට දාලා තියන්න මම ඒක කියලා දෙන්න නැවත. හරි. එහෙනම් අද නිමිත අද දවසේ නිමිත වැඩ ටික අපි අවසන් කරනවා රත්තරන් පුතේ. නැවතත් ඊළඟ ඉරිද තමයි සාමාන්‍ය දවසේ ඊයේ පව කටින් නිසා තමයි මෙහෙම වුනේ. අපි බලමු ඊළඟ ඉරිද වෙනකොට ගැටලුවක් ඇති වෙන එකක් නැහැ. එහෙනම් ඊළඟ ඉරිද හැන්දෑව 6ට ආවෝ අපි හමු වෙන රත්තරන් බඩව සිල දනාට බුදු සරණයි සුබ රාත්‍රියක්. ඒක ඉස්කෝලේ යන්න ඕනේ. හොඳයි. හැමෝටම බුදු සරණයි.